उपन मासेट अनुव अंक विद्यावेन आवृत फलाफल सूर्या हेवत रवि ग्रहया मीन राशियेन मेष राशियेट संक्रमणीय वीम ज्योतिष विद्यानुकूलव अलुत आवृत उदाव लेस विग्रह करण अतर एम राशि मारुव सिदुवन काल होडावे ग्रह तत्व आदि वो करुणु सेलकिल्लट गेन फलाफल कथनयन सिदु करणवा එසේම අංක විද්‍යානුකූල විග්‍රහයකදී සූර්ය හෙවත් රවි ග්‍රහයාගේ රාශි මාරුව සැලකිල්ලටගෙන මාසයේ බලයන් ගණනය කර පුද්ගලයාගේ පෞද්ගලික අංක දෛව අංක සහ වසරේ අංකයද යොදා ගනිමින් ඔබ උපන් මාසය අනුව පලාපල කතනයන් සිදු කරනවා. ඒ අනුව 2024 වසරේ අංකය වන්නේ දෙක එකතු කිරීම බිංදුව එකතු කිරීම දෙක එකතු කිරීම 4 සමානයි 8 වේ. එය ශනි ග්‍රහයා නියෝජනය කරන අංකයක් වනවා. තවද මාසයේ බලය ගණනය කිරීමේදී ඉහත කී පරිදි සූර්යයා ගමන් කරන රාශි අධිපති සැලකිල්ලට ගන්නවා. ඒ අනුව මාර්තු මාස 27 වෙනි දින සිට අප්‍රේල් මාස 26 වෙනි දින දක්වා ग्रह कंपनय कुज ग्रहयाटद अप्रैल मास 27 सिट मई मास 26 वन दिन दक्वा ग्रह कंपनय सिकुन ग्रहयाटद मई मास 27 वन दिन सिट जूनी मास 26 वन दिन दक्वा ग्रह कंपनय बुध ग्रहयाटद जूनी मास 27 वन दिन सिट जूली मास 26 वन दिन दक्वा ग्रह कंपनय सत ग्रहयाटद जूली मास 27 වන දින සිට අගෝස්තු මාස 26 වන දින දක්වා ග්‍රහ කම්පණය රවි ග්‍රහයාටද අගෝස්තු මාස 27 වන දින සිට සැප්තැම්බර් මාස 26 වන දින දක්වා ග්‍රහ කම්පණය බුධ ග්‍රහයාටද සැප්තැම්බර් මාස 27 වන දින සිට ඔක්තෝබර් මාස 26 වන දින දක්වා ග්‍රහ කම්පණය සිකුරු ග්‍රහයාටද ඔක්තෝබර් මාස 27 වන දින සිට නොවැම්බර් මාස 26 වෙනි දින දක්වා ග්‍රහ කම්පණය කුජ ග්‍රහයාටද නොවැම්බර් මාස 27 වන දින සිට දෙසැම්බර් මාස 26 වෙනි දින දක්වා ග්‍රහ කම්පණය සිකුරු ග්‍රහයාටද දෙසැම්බර් මාසයේ 27 වන දින සිට ජනවාරි මාසයේ 26 වෙනි දින දක්වා රවි මකර රාශිගතෙහි ග්‍රහ කම්පණය ශනි ග්‍රහයාටද जनवरी मास 27 වන දින සිට පෙබරවාරි මාස 26 වන දින දක්වා රවි කුම්භ රාශිගතෙහි එම මාසය තුල උපන් අය ශනිගේ ග්‍රහ කම්පණයට පෙබරවාරි මාස 27 වන දින සිට මාර්තු මාස 26 වන දින දක්වා ග්‍රහ කම්පණය ගුරු ග්‍රහයාටද හිමි වනවා. මේ ආකාරයට මාසයේ බලයන් ගණනය කරන අතර පෞද්ගලික අංකය සහ දෛව අංකය කුමක් වුවත් ඔබ උපන් මාසය අනුව 2024 අලුත් අවුරුදු උදාවත් සමග 2024 අප්‍රේල් මාස සිට 2025 මාර්තු මාසයේ අවසානය දක්වා ඔබ උපන් මාසය අනුව ඔබට මෙම කාලය කෙසේදයි විමසා බලමු. අප්‍රේල් මාසය රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව අප්‍රේල් මාසය ලෙස යොදා ගන්නේ මාර්තු මාස 27 සිට අප්‍රේල් මාස 26 දිනයටයි. මේ කාල සීමාව රවි ග්‍රහයා මේෂ රාශිගතව ගමන් කරනවා. අප්‍රේල් මාසයේ නොපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී නොපසුබස්නා අධිෂ්ඨාන ශක්තියෙන් හොඳ සංවිධාන ශක්තියකින් යුක්ත ඔබට 2024 වසරදී බාධක දුරවන අලුත් ගමනක ආරම්භයක් සඳහා වාසනාව උදාවෙන අතර උපන් ප්‍රදේශයෙන් උපන් රටින් පැහැරව පවා තම අරමුණු හඹා යන මාර්ග සැලසෙනවා. නමුත් බලාපොරොත්තු නොවන අලාභහානි සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුයි. ස්ථාන මාරුවීම් සිදුවනවා. රැකියාවේ හෝ පදිංචි නිවසින් විය හැකියි. ඔබගෙන් උදව්ගත් අයම ඔබට ද්‍රෝහී වනවා. එම නිසා නිතරම සැලකිල්ලෙන් ජීවත් වීමට සිදුවන බැවින් වඩාත් කල්පනාකාරී වීමත් තත්ත්වය මගහරවා ගැනීමට හැකිවනවා. ඔබගේ ආර්ථික තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී හොඳ ඉබේම ශක්තියක් ඔබ තුළින් විද්‍යාමාන වන බැවින්ම ආර්ථිකමය සුවිශේෂී දියුණුවක් ඇති
වෙනවා. කාර්මික හා තාක්ෂණික අංශයන්හි නියත අයටත් වසර සුබදායක වන අතර අනපේක්ෂිත ධන ලාභ ලැබීම සඳහා වාසනාව ඔබට හිමි. සැලසුම් විශාල වීමත් වේදම්කාරී වීමත් නිසා බිඳ වැටීම් වලට ඉඩකඩක් පවතින බැවින් ප්‍රවේශම් විය යුතුයි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී ආහාර ජීර්ණ පද්ධතියේ රෝගයන් නිස්මතු වන අතර මධ්‍ය සාර වලින් වැළකීම සහ දිනපතා ව්‍යායාම කිරීම මගින් බොහෝ අසනීප වළක්වා ගත හැකි වෙනවා. හිස සහ මූණ සම්බන්ධ අවයව පීඩාවට පත්වීමද සිදු විය හැකි. ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීමට මතක තබා ගත යුතුය. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපනයේ ඉතාමත් යහපත් වසරක් වන බවක් පෙන්වම් කරනවා. ඇතමෙකුට විදේශ අධ්‍යාපන අවස්ථා පහසුවෙන් හිමිවනවා. ගුප්ත විද්‍යාව වැනි විශේෂ ශාස්ත්‍රයන් ඉගෙනීමටද විදක පෙළඹීමක් ඇති කරනවා. ඉගෙනීම් කටයුතු සැලසුම් සහගතව සිදු කරගත්තොත් වඩාත් ප්‍රතිඵලදායක වනවා. මැයි මාසය රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව මැයි මාසය ලෙස යෙදෙන්නේ අප්‍රේල් මස 27 වැනි දින සිට මැයි මස 26 වැනි දිනටයි. මේ කාල සීමාව රවි ග්‍රහයා වෘෂභ රාශිගතව ගමන් කරනවා. මැයි මාසයේ උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී කායිකව මෙන්ම මානසිකවද දරා ගැනීම අතින් ඉදිරියෙන් සිටින ඔබේ වචනයට හා ක්‍රියාවට වැඩි බලයක් හිමිවන වසරක් වන අතර ස්වාධීන තීන්දු තීරණ ඉතා පහසුවෙන් ක්‍රියාවට නන්වන හැකියාව ලැබෙනවා. ඔබට වඩාත් උසස් යැයි සැලකෙන අය වෙතින් රහසිගත උදව් ලැබෙනවා. තවද මිතුරන් සමග උත්සවාදියට සහභාගී වී වැඩි වශයෙන් කෙළිදෙලින් ගත කිරීමටද වසර පුරා හැකියාව ලැබෙනවා. මියගේ පිරිමි පාර්ශවයේ අයෙකුගේ පිහිට ආරක්ෂාව හිමිවනවා. කෙසේ වෙතත් යහපත්ව ජීවත් වීමට ඔබ උත්සාහ කළ යුතුයි. නොයසේ නම් නෛතික ගැටළු වලින් නිදහස් වීමට ඔබට නොහැකි වෙනවා. ඔබගේ ආර්ථික තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී ඔබට ව්‍යාපාරික හැකියාවන් සංවිධානාත්මක හැකියාවන් දෙකම පවතින බැවින් නව රැකියා හා ආදායම් මාර්ග විවර කර ගැනීමටත් මූල්‍ය කල්මනාකරණය ගැන වඩාත් සැලකිලිමත් වීමෙන් ඉහළ ධනවත් භාවයකට පත්වීමටත් මේ වසරේ හිමිකම් කෙව හැකි. හදිසි ධන ලාභද ලැබිය හැකි වසරක් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී සියලු ආකාරයේ ඇබ්බැහිවීම් වලින් ඉවත් වී ප්‍රවේශම් විය යුතුයි. අත්පා වේදනා ඇස් රෝග ඇති විය හැකි අතර දරුවන්ගේ අසනීප වෙනුවෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපනයට ඇති ලැබියාව මෙන්ම ධාරණ ශක්තිය ඉහළ නැගීම නිබඳව මේ වසර තුළ බලාපොරොත්තු විය හැකි. ජනි මාසය රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව ජනි මාසය ලෙස යෙදෙන්නේ මැයි මස 27 වැනි දින සිට ජූනි මස 26 වැනි දිනටයි. මේ කාල සීමාව රවි ග්‍රහයා මිථුන රාශිගතව ගමන් කරනවා. ජනි මාසයේ උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී සමාජයට වඩාත් ප්‍රියමනාප මෙන්ම මානසික වශයෙන් ඉතාම වේගවත් වන ඔබට මෙය නව සැලසුමක් ක්‍රියාත්මක කිරීමට හැකි වසරක් වන අතර නිවස තුළ ඇතිවන යම් බාධාකාරී තත්ත්වයන් තම ආධ්‍යාත්මික ගුණ වගාව තුළින් මගහැරගත හැකි වනවා. පාප මිත්‍රයන් ආශ්‍රයෙන් නිවත් වීම නුවණට හුරුයි. ආදර සම්බන්ධතා සඳහා මඟ විවර වන නමුත් ඒවා ඔබට යහපත් නොවන බැවින් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබගේ ආර්ථික කටයුතු පිළිබඳව විමසා බැලීමේදී රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි ඔබට එයට අවස්ථාව හිමි වසරක් වන නමුත් තැන්පත් ධනය ඉතා ප්‍රවේශමෙන් පාලනය කිරීම ආර්ථිකය යහපත් පවත්වාගෙන යාමට මඟක් වනවා. ආර්ථිකය ගොඩනගා ගන්නේ බොහෝ විට මනස මෙහෙයවා කරන කටයුතු වලින් බැවින් එනම් විද්‍යාව කලාව සාහිත්‍ය සංගීතය හෝ මනස මෙහෙයවා කරන ඕනෑම ශාස්ත්‍රීය කටයුත්තක් ඔබට යාදේ. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී ස්නායු සම්බන්ධ රෝගාබාධයන් ගොත ගැසීම පෙනහළු දුර්වල වීම චර්ම රෝග රුධිරගත අසනීප සහ නිම්මෝනියා තත්ත්වයන් සෑදීමේ වැඩි ඉඩකඩක් පවතින බවක් පෙන්වම් කරනවා.
ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු වලදී බාධාකාරී තත්ත්වයන් නැතිවිය හැකි බැවින් උත්සාහයෙන් කටයුතු සිදු කිරීම වැදගත් වෙනවා. විවිධ භාෂාවන් ශාස්ත්‍රීය හැදෑරීමට ප්‍රියකරන අය සඳහා අවස්ථාව සැලසෙනවා. අධ්‍යාපන කටයුතු සඳහා පදිංචි ස්ථානයෙන් බැහැරව සිටීමටද සිදුවනවා. ජූලි මාසය රවි ග්‍රහයාගේ රාශි මාරු වනුව ජූලි මාසය ලෙස යෙදෙන්නේ ජූලි මාස 27 වෙනි දින සිට ජූලි මාස 28 වෙනි දිනටයි. මේ කාල සීමාව රවි ග්‍රහයා කටක රාශිගතව ගමන් කරනවා. ජූලි මාසයේ උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ බලාපොරොත්තුවෙන් සිටින අයට සාර්ථක විවාහ යෝජනා ඉදිරිපත් වන වසරක් වන බවක් පෙන්නුම් කරනවා. සහකරුගේ ඥාතීන්ගේ උදව් ලැබීමේ හිමිකම් පවතිනවා. සමීප වැඩිහිටියෙකුට කර්ම කහිතකර කාලයක් වෙනවා. ධාර්මික ජීවිතයක් ගත කිරීමත් වෙනදාට වඩා සැලසුම් සහගතව කටයුතු කිරීමත් යහපත් අනාගතයකට සුබදායක වෙනවා. ඔබගේ ආර්ථික කටයුතු පිළිබඳව විමසා බැලීමේදී විදේශ වෙළඳාම්වල නියතු අයට වාසිදායක කාලයක් වෙනවා. තරග කරුවන් අභිබවා යෑමේ ශක්තිය හා රාජ්‍ය නීති සහයත් මේ කාලයේ ඔබට නොවඩව හිමි වනවා. වසර මැදදී ආර්ථිකමය තත්ත්වයන් සම්බන්ධයෙන් සැලකිලිමත් වීම යහපත් වෙනවා. ආයෝජන තැන්පත් ධනය සම්බන්ධව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පපුව ආශ්‍රිත රෝගාබාධයන්ගේ අවධානම වැඩි. සෙම වාත රෝග සීනි හා කොලෙස්ටරෝල් ආදී ආහාර භාවිතයෙන් යම් අහිතකර තත්ත්වයන් නැති කරනු ඇත. මානසික ආතතියෙන් පෙළීමේ අවකාශයන් නැතිවන නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී දරුවන් නැත්නම් ඔවුන්ට විභාග ජය අත්වනවා. නව ශිල්ප ශාස්ත්‍රය ආගම දහම ආදී ඉගෙන ගැනීමට ගුරුවරු හමු වීමද මේ කාලයේ සිදුවනවා. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත අයට පදිංචි ස්ථානයෙන් දුරස්ව යාමට ඉඩ සැලසෙනවා. අගස්තු මාසය රවි ග්‍රහයාගේ රාශි මාරු වනුව අගස්තු මාසය ලෙස යෙදෙන්නේ ජූලි මාස 27 වෙනි දින සිට අගස්තු මාස 26 වෙනි දිනටයි. මේ කාල සීමාව රවි ග්‍රහයා සිංහ රාශිගතව ගමන් කරනවා. අගස්තු මාසයේ උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ප්‍රබල චරිත ලක්ෂණ සහිත ඉහළ බලාපොරොත්තු වලින් හෙබි ස්වකීය උත්සාහයෙන් අධිෂ්ඨානශීලීව නැගී සිටින පුළුල් හදවතක් සහිත ඔබට ඔබ සතු ඉවසීමේ හා දරා ගැනීමේ ශක්තිය උරගා බැලීමට සුදුසුම වසරක් වනවා. සොර සතුරු පීඩා ඇති විය හැකි බැවින් තමන් සතු ධනය ආරක්ෂා කර ගැනීම අලුතින් ධනය රැස් කරනවාට වඩා යහපත් වෙනවා. හැකිතාක් ධර්මානුකූලව කටයුතු කිරීමට ඔබ වග බලා ගත යුතුයි. ඔබගේ ආර්ථික තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී තමාගේ සියලු වියදම් මේ වසර තුළ ඉහළ යන අතර ආදායම් පහළ යනවා. එම නිසා මූල්‍ය කළමනාකරණය ගැන දෙවරක් සිතිය යුතුයි. සව උත්සාහයෙන් යමක් නිර්මාණය කරන්නේ නම් ඒ සඳහා කාලය වශයෙන් මේ වසර යහපත් වෙනවා. උත්සාහවන්තව කටයුතු කිරීමෙන් ඉලක්ක වෙත ගමන් කළ හැකි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී ඔබගේ ආසන්නතම සමීපතම යාගේ රෝග තත්ත්වයන් වැඩි විය හැකි. ඇස් රෝග සහ දත් සම්බන්ධ රෝග ඇති විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු සඳහා පිටස්තර අයෙකුගේ නොසිතූ උදව් උපකාර ලැබෙන වසරක් වෙනවා. විශේෂයෙන් ධර්ම ශාස්ත්‍රීය හැදෑරීමට යොමුවනවා. එසේම විවිධ භාෂා ප්‍රගුණ කිරීමට යහපත් වසරක් වෙනවා. සැප්තැම්බර් මාසය රවි ග්‍රහයාගේ රාශි මාරු වනුව සැප්තැම්බර් මාසය ලෙස යෙදෙන්නේ අගෝස්තු මාස 27 වෙනි දින සිට සැප්තැම්බර් මාස 26 වෙනි දිනටයි. මේ කාල සීමාව රවි ග්‍රහයා කන්‍යා රාශිගතව ගමන් කරනවා. සැප්තැම්බර් මාසයේ උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී මේ වසර ඔබට පමණක් සීමා වූ යහපත් වසරක් වන බව ප්‍රකාශ කරනවාට වඩා ඔබ වටා ඉන්න සියලු දෙනාටම යහපත් වසරක් බව කිව යුතුයි. ඔබට
ඔබ නොසිතූ පුද්ගලයෙකුගෙන් උදව් උපකාර ලැබීම නිසා හිතට අමුතු අභිමානයක් ඇතිවෙනවා. ආදර සම්බන්ධතාවක් ඇතිවෙනවා. පදිංචි පළාතට වඩා පිට පළාත්වලදී තමා හිතන වටත් වඩා කරු සැලකිලි හා සාර්ථකත්වයක් කොටවනවා. සහෝදර පාර්ශවයකද ඔබ නිසා සාර්ථකත්වයේ ළඟාවිය හැකි වසරක් වෙනවා. ධර්මානුකූලව ජීවත් වීමට ඔබ යොමු වෙනවා. සිතට සැනසෙලිදායක කාලයකි. දේශපාලනයේ නිරත අයටත් ඉතා ඵලදායී කාල සීමාවක්. ලාභදායි විදේශ සංචාරයක් හෝ වන්දනා ගමනකට යොමු වෙනවා. ඔබගේ ආර්ථික කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඔබ නොසිතූ මාර්ගවලින් ආදායම් හිමිවනවා. ණය කටයුතු වලින් නිදහස් වීමටද හැකියාව ලැබෙනවා. අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීමට ඔබ යොමු වෙනවා. බලාපොරොත්තු අත්හළ ණය මුදල ආපසු ලැබෙනවා. එසේ නැතිනම් හිමිකමක් නිරවුල් වෙනවා. නව නිෂ්පාදනයක් කිරීම කෙරෙහිද සිත යොමු වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීරයේ හෘදය හා වකුගඩු සම්බන්ධ වැඩි අවධානයක් යොමු කිරීමට කරුණු සැලසිය හැකියි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වයට යහපත් වසරක් වෙනවා. විදේශයකදී අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන්නේ නම් එයට සුදුසු කාලය මෙය වෙනවා. ඔක්තෝබර් මාසය රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව ඔක්තෝබර් මාසය ලෙස යෙදෙන්නේ සැප්තැම්බර් මාස 27 වන දින සිට ඔක්තෝබර් මාස 26 වන දිනටයි. මේ කාල සීමාව රවි ග්‍රහයා තුලා රාශිගතව ගමන් කරනවා. ඔක්තෝබර් මාසයේ උපන් ඔබගේ ග්‍රහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී කඩවසම් ආකර්ෂණීය පෙනුමකින් යුත් කලාවට කැමති සහ ඒ සම්බන්ධ ශිල්පීය හැකියාවක් සහිත ඔබට මේ වසර තුළදී පවුල් සම්බන්ධතා තවදුරටත් වර්ධනය වෙනවා. සතුටින් වර්ධනය වෙනවා. තමාට වඩා උසස් අය සමග නිතර ඇසුරු කිරීමටද ඉඩ සැලසෙනවා. සමාජ සේවා හෝ විනෝද කටයුතු වලට නිතර යොමු විය හැකි වසරක් වෙනවා. සමීපතම හිතවතෙකුගේ අභාවයක්ද සිදු විය හැකි. හදිසි අනතුර සිදු විය හැකි බැවින් මේ වසර තුළ ප්‍රවේශම් විය යුතුයි. ඔබගේ ආර්ථික තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී ව්‍යාපාර වලින් සාර්ථකත්වයට පත් විය හැකි. ණය ගනුදෙනු වලින්ද ලාභ සැලසෙනවා. ධනය ඉපයීමට මහන්සි විය යුතු නොවනවා. තම සදසුකම් මත රැකියා උසස් වීමද ලබා ගත හැකි වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී බෝවන වසංගත රෝග අවදානම සහිත වසරක් වෙනවා. අර්ශ සමාර වැඩි විය හැකි කාලයක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනීමේ කටයුතු වලට ශපයි. විභාග ජය හිමි වෙනවා. නොවැම්බර් මාසය රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව නොවැම්බර් මාසය ලෙස යෙදෙන්නේ ඔක්තෝබර් මාස 27 වෙනි දින සිට නොවැම්බර් මාස 26 වෙනි දිනටයි. මේ කාල සීමාව රවි ග්‍රහයා වෘශ්චික රාශිගතව ගමන් කරනවා. නොවැම්බර් මාසයේ උපන් ඔබගේ ග්‍රහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අසාමාන්‍ය ලෙස මිනිසුන් ආකර්ෂණය කර ගැනීමේ හොඳ හැකියාවක් ඇති ඔබ ආගමික කටයුතු වලට මෙන්ම සමාජ සේවා කටයුතු සඳහා වැඩි වශයෙන් යොමු වන වසරක් බව කිව යුතුයි. එසේම දේව ආකර්ෂණයද නොවැටුව හිමි කරගනු ලබයි. මියගේ ඥාතීන් වෙතින් පිහිට ආරක්ෂාව සැලසෙන ඇති අතර යහපත් පුද්ගලයන් ඇසුරකට අඩිතාලම වැටෙනවා. වැඩිහිටි පාර්ශවයේ නොදව උපකාර නොවැටුව හිමි වෙනවා. නිවාස කලෙලි වෙනවා. දරුපල බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ පණිවිඩයක් අසන්නට ලැබෙනවා. ඔබගේ ආර්ථික කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ආර්ථික යහපත දවන බවක් පෙන්නුම් කරනවා. ආදායම් තත්ත්වය නව ව්‍යාපාර හා ආයෝජන තුළින් ඉහළ යනවා. නිරතුරුවම දියුණුවට කටයුතු සැලසෙනවා. එහෙත් වියදම් අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් සිදු විය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. තම තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතුයි. නොඑසේ නම් ඔබගේ නමට කැලලක් වීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙනවා. දරුවන්ගේ වියදම් හා සෞඛ්‍ය සඳහාද වියදම් දැරීමට සිදුවනවා. රැවටිලි කාර්යයන්ගේ ආරක්ෂාව විය යුතුයි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී පිත කෝප වීම නිසා අපහසුතා ඇතිවීම පැහැදිලි ඉඩකඩක් තිබෙනවා.
දත් ආශ්‍රිත මෙන්ම ගෙල ආශ්‍රිත සිර රෝගාබාධයන් නැති විය හැකි නිසා අවධානයෙන් කටයුතු කළ යුතුයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපනයේ ඉදිරියට යාමට මඟ සැලසෙන අතර විභාග ජය නිරන්තරයෙන් නත්පත් වන කාලයක් බව කිව යුතුයි. නව පාඨමාලා හැදෑරීමට ඉඩ සැලසෙන අතර ඉගෙනීමටද ඉගැන්වීමටද එකලෙස සුබදායක කාලයක් වනවා. දෙසැම්බර් මාසය රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව දෙසැම්බර් මාසය ලෙස යෙදෙන්නේ නොවැම්බර් මාස 27 වැනි දින සිට දෙසැම්බර් මාස 26 වැනි දිනටයි. මේ කාල සීමාව රවි ග්‍රහයා ධනු රාශිගතව ගමන් කරනවා. දෙසැම්බර් මාසයේ උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු වඩා සාර්ථක කරගත හැකි වසරක් බව කිව යුතුයි. නමුත් ආර්ථික කටයුතු අසාර්ථක වන බව එයි අදහස් නොවේ. ධනාත්මක සිතුවිලි ඇතිවන වසරක් හේ නව ආදායම් මාර්ග විවර කර ගැනීමට කටයුතු සැලසෙනවා. දරුවන්ගෙන් මෙන්ම ගුරු උතුමන් වෙතින් පවා යහපත සැලසෙන කාලයක් වනවා. ආදර සම්බන්ධතා ඇතිවන අතර විවාහයන් සඳහා සදස පරිසරයක් නිර්මාණය වනවා. ප්‍රීති උත්සව ආදියට නිරන්තරයෙන් සහභාගී වීමට අවස්ථාව හිමිවනවා. ඔබගේ ආර්ථික කටයුතු පිළිබඳව විමසා බැලීමේදී වස්තුව මිල මුදල් නිරායාසයෙන් යුතුව ඔබ කෙරෙහි ඒකාරාශී වනවා. ලොතරැයි ජයක් වැනි විශාල ලාභයක් එකවර හිමිවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සුළු රෝග පීඩා පහව ගොස් ඔබට කායික හා මානසික යන දෙආකාරයෙන්ම සැනසෙල්ල හිමි සුබ වසරක් වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අන් කවර දාකටත් වඩා ඉගෙනීමේ ලැදියාව කැපී පෙනෙන වසරක් නිසා ඔබ බොහෝ ඇගයීම් පවා අත්පත් කර ගන්නවා. තරග විභාග පහසුවෙන් ජය ලබන කාලයක් වනවා. 2025 වසරේ ජනවාරි මාසය මේ වසරේ වසරේ අංකය වන්නේ අංක 9 වන අතර රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව ජනවාරි මාසය ලෙස යෙදෙන්නේ දෙසැම්බර් මාස 27 වැනි දින සිට ජනවාරි මාස 26 වැනි දිනටයි. මේ කාල සීමාව රවි ග්‍රහයා වක්‍ර රාශිගතව ගමන් කරනවා. ජනවාරි මාසයේ උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ජනවාරි මාසයේ උපන් දැඩිව ඉහළ නැගීමේ ආශාවෙන් යුක්ත ඔබ තුළ පවතින නව නිර්මාණාත්මක හැකියාවෙන් ඵල ප්‍රයෝජන ලැබිය හැකි මෙන්ම තම එම හැකියාවන් තුළින් ඉහළට ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. නව නිර්මාණයන් තුළින් විදේශයන් ජය ලබා ගැනීමට හැකි කාලයක් උදා වනවා. සහෝදර සහෝදරියන්ගෙන් චෝදනා ඉල්ලවීමට ඉඩ තිබෙනවා. ඔබගේ ආර්ථික කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ආර්ථික වශයෙන් යහපත් කාලයක් වුවත් මූල්‍ය කල්පනාකරණය ගැන දෙවරක් සිටිය යුතුයි. අසනීපයක් සම්බන්ධයෙන් මුදල් වියදම් විය හැකි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඇදුම රෝගය සහ ශ්වසන පද්ධතිය සම්බන්ධ අනෙකුත් ආබාධද ඇති විය හැකි. යහපත් සෞඛ්‍ය සඳහා ධනාත්මකව සිටීම ප්‍රීතිමත්ව සිටීමේ ක්‍රමවේද අනුගමනය කිරීම ප්‍රමාණවත් ව්‍යායාම යහපත් ආහාර රටාවන් ඉතාම සුදුසු වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී උසස් අධ්‍යාපනයට බාධා පැමිණෙනවා. සිත එකඟ කරගෙන කටයුතු කිරීමෙන් එම තත්ත්වය මගහැරගත හැකි වනවා. 2025 වර්ෂයේ පෙබරවාරි මාසය මෙම වසරේ වසරේ අංකය වන්නේ අංක 9 වන අතර රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව පෙබරවාරි මාසය ලෙස යෙදෙන්නේ ජනවාරි මාස 27 වෙනි දින සිට පෙබරවාරි මාස 26 වෙනි දිනටයි. මේ කාල සීමාව රවි ග්‍රහයා කුම්භ රාශිගතව ගමන් කරනවා. පෙබරවාරි මාසයේ උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ආකර්ෂණීය පෙනුමක් ඇති අධි සංවේදී භාවයෙන් යුක්ත ඔබට මේ කාලයේ යහපත් හෝ අයහපත් කිව නොහැකි. එහෙත් ඉලක්ක හඹා යාමෙන් අරමුණ ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා. සංචාරක කර්මාන්ත සඳහා යොමු වීමට මේ කාලයේ යහපත් වනවා. ප්‍රිය පැදවීමේදී ප්‍රවේශම් විය යුතුයි. උනන්දුව සහ කැපවීම ඔබව සාර්ථකත්වයට ගෙන යනවා.
ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මුත්‍රාශයේ දුර්වලතාවයන්, වකුගඩු ආබාධ, පාදවලට සිදුවන අනතුරු සහ වලලු කර පෙරලීම ආදී සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු සඳහා සුබදායක වසරක් වනවා. විභාග කටයුතු වලින් ඉහළ සාමර්ථ්‍යයන් ලබා ගැනීමට වාසනාව තවනවා. 2025 වර්ෂයේ මාර්තු මාසය මේ වසරේ වසරේ අංකය වන්නේ අංක 9 වන අතර රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව මාර්තු මාසය ලෙස යෙදෙන්නේ පෙබරවාරි මාස 25 වැනි දින සිට මාර්තු මාස 26 වැනි දිනටයි. මේ කාල සීමාව රවි ග්‍රහයා මින රාශිගතව ගමන් කරනවා. මාර්තු මාසයේ උපන් ඔබගේ ග්‍රහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ජීවිතයේ ඉහළ නැගීමේ ආශාව අරමුණු සහිත ඔබට නව ව්‍යාපාර කටයුතු, අධ්‍යාපන කටයුතු වඩා සාර්ථක වන වසරක් වනවා. කාලයක් පැවති චිත්ත ශක්තිය වර්ධනය වීමත් සමග නවතා දමා ඇති බොහෝ වැඩ කටයුතු නැවත ඇරඹිය හැකිවන අතර නව ආදායම් මාර්ග විවර වනවා. දරුවන්ගෙන් මෙන්ම ගුරුතුමන් වෙතින් පවා යහපත සැලසෙන කාලයක් වනවා. ඔබගේ ආර්ථික කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ගෘහ ආශ්‍රිත වගා කටයුතු වලට නිරත අයට සබයි. ආදායම් වැඩි වෙනවා. එසේම වැඩි පාරි ඉහළ නැගීමට කටයුතු යෙදෙනවා. එහෙත් රැකියාවේ ස්ථාන මාරුවක් සිදුවීමට නියමිතයි. එසේ වුවද විදේශ ගමනකට මේ කාල සීමාව ඉතා සුදුසු වෙනවා. වසර මුලදී අධික වියදම් ඇති විය හැකි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පාද ආශ්‍රිත තුවාල හෝ යම් අපහසුතාවයක් ඇති විය හැකි. සෙම වාතාබාධ හා සුළු අනතුරුද පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු සඳහා සුබදායක වසරක් වනවා. විභාග කටයුතු වලින්ද ඉහළ සාමර්ථ්‍යයන් ලබා ගැනීමට වාසනාව තවනවා.